මියුසික් ටීවී ලාංකීය සිනමාවත් එක තමයි එකතුලා ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටයේ රංගන ශිල්පිනියක්, ඒ වගේම අපේ රටට සම්පතක්, අපේ රටේ තවත් නිලි රාජණියක් සංගීත විරත්න මහත්මිය. අයිබුවන්. අයිබුවන්. කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටයේ දේශපාලනය ගැන කතා කරලා අවසානයේ අපි හිතන්නේවත් නැති තැනකට අරගෙන ආවා. ඒ ගැන පෞද්ගලිකව ඔබේ මතය මොකක්ද? මම හිතන්නේ අපි හැමදෙනාම දකින්න කැමති අවසානය තමයි ඒ චිත්‍රපටයේ ඉදිරිපත් උනේ. ඒක තමයි අපේ හදවත්වල තියෙන්නේ. ඒ හදවත්වලට බොහොම හොඳින් කතා කරලා තියෙනවා බෙනට්. ඇත්තටම මට ආරාධනා කරාම ඒ චරිතයේ මේ ලොකු රංගනයක් ඉදිරිපත් කිරීමට හෝ නැති වුණාට ඒ ලොකු විකාශන කාලයක් නැති වුණත් ඒ චිත්‍රපටයේ තියෙන කැමැත්තට ඒ රචනය කියවුවම මට හිතුණා නෑ මං ආසයි මේ චිත්‍රපටියේ හා සම්බන්ධ වෙන්න කියලා. ඉතින් බොහොම ආසාවෙන් මම බාරගත්ත ඒ චරිතය. මං හිතන්නේ පොඩි වුණත් සාධාරණයක් ඉෂ්ට කරා කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම කවුරුත් දන්නේ නැහැ කියන එක අපි හැමෝම දන්නවා අපේ හදවත්වල මොකක්ද මේ කතා කරලා තියෙන්නේ කියලා. ඒත් කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ කියලා කිව්වට අපි හැමෝම දන්න යථාර්ථයක් චිත්‍රපටයෙන් කතා කරලා තියෙනවා. සංගීත වීරරත්න මහත්මිය සිනමාවේ අති දක්ෂ සහ සම්මානනීය රංගන ශිල්පිනියක්. හැබැයි මේ වෙද්දි ඇයි අර තියුණු ගණේ රංගනයන් වලින් චරිත වලින් අපිට දකින්න ලැබෙන්නේ නැත්තේ? ඇත්තටම මට වෙලා තියෙන්නේ මම කියන්නේ මම රංගපානවන මම මේ දැන් මේ බෙන මේ චිත්‍රපටිය හා ගර සර්ප වෙන චිත්‍රපටි මම බාරගත්තට ඇත්තෙන්ම මම ඒ කියන්නේ මට ආසම කියලා හිතන චරිතයක් ලැබුණ නැත්තම් මම බොහෝ චිත්‍රපටි රිජෙක්ට් කරලා තියෙනවා. ඉතින් ඒ රිජෙක්ට් කරලා තියෙන මම විශ්වාස කරනවා මගේ හදවතට කතා කරන මාතෘකාවක් චරිතයක් වෙන්න ඕනේ කියලා. ඉතින් තව දුරටත් ඉවසන්න බැරි වුණොත් මම හිතන්නේ මේ මම චිත්‍රපටියක් හදාගෙන හරි ඒ දේ කරනවා කියලා මම හිතුවා. මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම ඉවසන්න බැරි වෙන්න කියලා. ඉතින් සංගීත විරණත් මහත්මිය බොහොම ස්තුතියි අපිට කතා කරන්න එකතුනාට. ඉදිරි වැඩ කටයුතු ගැනත් පොඩ්ඩක් කතා කරමු. ජීව කියලා චිත්‍රපටියක් එන්න තියෙනවා. තව චිත්‍රපටියක් මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ දෙක තමයි චිත්‍රපටි අතරේ තෙලි නිර්මාණයකට මට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ තිරචනයත් බොහොම හොඳයි. ඉතින් බංගලාවට ටෙලිවිෂන් හරහා ප්‍රේක්ෂකයන් බොහොම ළඟදීම මාව දකින්න පුළුවන්. මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකින්ට ලොකු සුභාරංචියක් සංගීත විරත් මහත්මිය පැවසුයි. ඉතින් ප්‍රාර්ථනා කරනවා වැඩි වැඩියෙන් අපිට ඔබව දකින්න සිනමාව පුංචිතර හැම අතින්ම දකින්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. ඔව්.